වැඩ කරලා ඒ ගමන ටිකක් වෙහෙස දැනෙද්දී වැඩ කරන රටාව ටික ටික දුර්වල වෙද්දී මතක් කරගන්න හොඳ වාක්‍යයක් තියෙනවා. මට ලැබෙන්නේ මම ප්‍රාර්ථනා කරන දේ නෙවෙයි. මට ලැබෙන්නේ මම යම් දෙයක් වෙනුවෙන් මානසිකව කායිකව වැඩ කරනවා නම් අන්න ඒ දේ විතරයි. අපි අහන්නේ ඔබට අවශ්‍ය ජීවිතයේ වෙනුවෙන් ප්‍රමාණවත් වැඩ කොටසක් ඔබ කරනවද? ඉතින් හොඳම දේ ප්‍රාර්ථනා කරලා ඒ දේ මනසින් ඔබේම කරගන්න අතරතුර අනිවාර්යෙන්ම ආයෙමත් ට්‍රැක් එකට වැඩිලා වැඩ කරන්න ඕන අපි. බලන්න අපි පුංචි පුංචි ප්‍රමාණයන්ගෙන් වැඩ කල් දාන හැටි. සමහර වෙලාවට හදිසි ඉවර කරන්න තියෙන වැඩක් වුණත් අද රැටි ඉවර කරනවා කියලා හිතලා අපිවම මුලා කරලා ලොකෝ ස්ට්‍රෙස් එකක් අස්සේ මොකද්ද පහසුවක් සතුටක් විඳිනවා. ඒ කුකුලක්. ඒකට අහු වෙන්න එපා. කන්සිස්ටන්සි කියන අපේ දියුණුවට හේතු වෙන ප්‍රධාන හේතුව නැති වෙන අපේ ගෝල්ස් වලට ළඟා වෙන්න අපිව තව කාලයක් තැන් තැන් වල රස්තිය අදු කරවන දෙයක් තමයි අපි ඔය කරන්නේ. කන්සිස්ටන්සි කියන්නේ මොකක්ද? සරලවම කියනවා නම් ට්‍රැක් පනින්නේ නැතිව ඔබේ අරමුණ ළඟා කරගන්න ට්‍රැක් එකේම ඉඳිමින් දවස ගානේ ඔබේ අරමුණ වෙනුවෙන් සමාන හෝ වැඩි දායකත්වයක් වැඩ කොටසක් කරන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. කන්සිස්ටන්සි තමයි සාමාන්‍ය දේවල් දවසක ස්පෙෂල් දේවල් බවට පත් කරන්නේ. මේ බලන්න ඔබ ආස නැද්ද ඔබට මේ ජීවිතේ කොයි තරම් දුරක් යන්න පුළුවන්ද කියලා බලන්න. ඒක කොච්චර සතුටක් එක්සයිට්මන්ට් එකක් ඔබට ගේනවද කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඩොලර් මිලියන 25ක වත්කමක් හිමි තාරා ජීපී හෙන්සන් තමයි එහෙම කියන්නේ. ඇයි කියනවා මම හැම වෙලාවකම මටම අභියෝග කරනවා. මම මටම අභියෝග කරගනිමින් මාව ඉදිරියට තල්ලු කරමින් මට කොයිතරම් දුරක් යන්න පුළුවන්ද කියලා බලනවා. හොඳට මතක තියාගන්න පුංචියට හිතන හැම තිස්සෙම බයෙන් ජීවත් වෙන මිනිස්සු එක්ක ඔබේ හීන ෂෙයා කරගන්න එපා. මොකද ඒ මිනිස්සු නිතරම ඔබට හේතු ගන්නන්න හදයි ඔබේ හීන ප්‍රායෝගික නැහැ කියලා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජීවිතවල තියෙන බය ඔබ දිහාවට හරවන්න හදයි. මේක ඇත්තටම ඒගොල්ලන්ගේ වරදක් නෙමෙයි. එයාලා ජීවත් වුණ විදිය, එයාලා ප්‍රොජෙක්ට් වෙලා තියෙන විදිය, එයාලා හිතනවා ලෝකෙ ලොකු දේවල් කරන්න පුළුවන්, තමන්ට ඕන විදියට දේවල් කරන්න පුළුවන්, තමන්ගේ උපරිමය ට්‍රයි කරන්න පුළුවන්. මේ ලෝකෙ ඉන්න විශේෂ එක පුංචි මිනිස්සු ප්‍රමාණයකට විතරයි එයාලා ඒ වාසනා ගුණය මේ ලෝකෙට එනකොටමයි අරන් ආවේ කියලා. හැබැයි ඇත්තටම එහෙම දෙයක් නැහැ. ඒක තමන්ගේ තීරණයක්. ඔබ තීරණය කරන දුර තමයි ඔබ යන්නේ. ඔබ තමයි ඒක තීරණය කරන්නේ. ඊළඟ කාරණාව තමයි බය මූලික කරගෙන ජීවත් වෙන එක නතර කරන්න. අපි අතරේ තියෙන සමහර වෙලාවට දුක්පත් බව, දුකී බව නෙවෙයි. අපි හිතන විදිය නිකමට හිතලා බලන්න. අපි සල්ලි ඉතිරි කරන්නේ අනාගතයේදී මොකක් හරි අවිනිශ්චිත හදිසි තත්වයකට මුහුණ දෙන්න වෙයි කියලා අපිට තියෙන බය නිසා. හිතලා බලන්න එහෙම හිතාගෙන ඉතිරි කරන සල්ලි වියදම් වෙන්නේ ඒ වගේ දෙයකටම නෙවෙයිද කියලා. බොහෝ විට අපි බයට ඉතිරි කරන සල්ලි වියදම් වෙන්නෙම ඒ වගේ ලෙඩකට, දුකකට, හදිසියකටම තමයි. ඒකට මුකුත් කියන්න බෑ. මොකද අපි යටහිතින් ප්ලෑන් කළේ ඒක. ඔය ඉතිරි කරන එකම, ඉන්වෙස්ට් කරන එකම රිච් මයින්ඩ් සෙට් එකක් තියෙන මිනිස්සු කරන්නේ ඒකේ තියෙන වටිනාකම වැඩි කරගන්න. නැතුව අනාගත අවිනිශ්චිත තත්වයකදී ප්‍රයෝජනයට ගන්න එකම ඉලක්ක කරගෙන නෙවෙයි. ඒ වගේ ගොඩක් අය එහෙම දේවල් වලට වෙනම account එකක් තියාගන්නවා, emergency fund එකක් විදියට. හැබැයි ඒක යාළගේ ප්‍රධාන අරමුණ නෙවෙයි. තේරෙනවද වෙනස? බය මූලික කරගෙන ජීවත් වෙන එක නතර කරන්න, නිදහස් වෙන්න. අන්න එතකොට ඔබට අවස්ථා පේන්න පටන් ගනී. හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මටම තමයි කියන මතය වෙනස් වෙයි. හිතන්න ඔබට විතරයි මේක කරන්න පුළුවන්. අපි අනාගතයේ දුක් විඳින්න තියෙන බය නිසාද වැඩ කරලා දේවල් අපිට ඕන විදියට වෙනස් කර ගන්න ඕනේ? නෑ. ඒකට වඩා හරිම පවර්ෆුල් අපිට අනාගතයේ වැඩි නිදහසක් භුක්ති විඳින්න තියෙන උවමනාව සහ අපි කැමති දේවල් එක්ස්ප්ලෝර් කරන්න අවශ්‍ය මූල්‍යමය නිදහස ලබා ගන්න ඕන නිසා අපි මේක කරනවා නම් එතන හරි සතුටක් තියෙනවා. මගේ යාළුවෙක් ලස්සන කතාවක් කියලා තියෙනවා මට. මේක හොඳට අහගන්න, තේරුම් ගන්න උත්සාහ කරන්න. අපි සතෙක්ට හිරිහැර කරන්නේ නැත්තේ ඒකෙන් අපිට සිද්ධ වෙන පවට බයෙන් නිසා වීමයි. අපි සතෙක්ට හිරිහැර කරන්නේ නැත්තේ අපි වගේම යාටත් වේදනාව දැනෙන්න පුළුවන් සහ මේ ලෝකේ ඉඩක් කාගෙන්වත් ඇප්‍රුවල්ස් අවශ්‍ය නැති නිදහසක් එයාටත් උරුමයි කියන අවබෝධයෙන් වීමයි කියන්නේ අහසයි පොළොවයි වගේ වෙනස් අදහස් දෙකක්. ඔය දෙවෙනි අදහස හරිම ලස්සනයි. එතන බයට වඩා ලොකු අවබෝධයක් තියෙනවා. නියම ස්වාධීන සතුටක් තියෙනවා එතන. මේක ඔබට පුළුවන් ඔබේ මයින්ඩ් සෙට් එකටත් ඇප්ලයි කරලා බලන්න. ඉතින් සාමාන්‍ය අධ්‍යාපනයෙන් විතරක් අපිට මේ දියුණු වෙන එක කරන්න පුළුවන්ද? පැහැදිලිවම බෑ.
මාස 6ක කෝස් එකක් කරන එකෙන් අවුරුදු 4ක ඩිග්‍රී එකක් තව අවුරුදු ගණනාවක මාස්ටර් එකක් PhD එකක් බෑ. ඒ දේවල් අපේ මේ ගමනට වැදගත් හොඳ වටිනාකමක් එකතු කරන දේවල්. වෘත්තිමය වටිනාකමක් එකතු කරන දේවල්. හැබැයි ඒ සාර්ථකත්වයේ 50% ප්‍රතිශතයක් විතරයි. ඉතිරි 50%ම හෝ ඊට වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ self study. කොහොමද ඔබේ ශ්‍රේෂ්ඨිය ඔබ හැසිරෙන්නේ? උනන්දු වෙලා දියුණු වුණ අය හරියට self study කරනවා. ඒගොල්ල පොත් කියවනවා, ඔඩියෝ ප්‍රෝග්‍රෑම්ස් අහනවා, ෆීල්ඩ් එකේ දක්ෂයන්ගෙන් ඉගෙන ගන්නවා, එයාලා එක්ක කතා කරනවා. අමාරුවෙන් හරිම සීමා සහිත ජීවිතයක් ගත කරන අය කෝස් එකෙන් ඩිප්ලෝමා එකෙන් විතරක් තමන්ගේ වටිනාකම ඔප්පු කරන්න හදද්දී දියුණු වෙන කෙනා අත්දැකීම් සහ self study හරහා ලොකු පරිමාවක් ගවේෂණය කරලා ඉගෙනගෙන ඉවරයි. ඒගොල්ලොත් ඩිප්ලෝමා එක ඩිග්‍රී එක කරනවා. හැබැයි ඒක විතරක් නෙවෙයි අපේ වටිනාකම තීරණය කරන්නේ. එතනයි රහස තියෙන්නේ. කිසිම කෙනෙකුට හෝ දෙයකට ඔබව කන්ට්‍රෝල් කරන්න දෙන්න එපා. ඔබ ආවේ රිමෝට් එකක් එක්ක නෙවෙයිනේ නේද? එහෙනම් ඔබේ පාලනය ඔබ අතට ගන්න. හැබැයි පාලනය අතට ගත්තට වැඩක් නැහැ. ඔබේ ජීවිතය හරි පැත්තට හොඳ පැත්තට ගෙනියන එකේ වගකීමත් ඔබ ගන්න ඕනේ. අපි නැවත නැවත මතක් කරනවා. මිනිස්සු මොනවා හිතයිද කියන දේ ගැන හිතන්න එපා. ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට නිළිය මෙරිල් ස්ට්‍රීප් එකයි කියන්නේ. අනිත් මිනිස්සු ඔබ ගැන මොනවා හිතයිද කියලා ඔබ හිතන පළවෙනි මිනිත්තුව තමයි ඔබ ඔබ නොවන කෙනෙක් විදිහට ජීවත් වෙන්න පටන් ගන්න පළවෙනි මිනිත්තුව කියලා. මිනිස්සු මොනවා හිතයිද කියලා ඔබ හිතන්න ඕනේ එකම එක තැනකදී විතරක්. ඔබට හෝ අනිත් අයට හානි වෙන දෙයක් කරන්න උත්සාහ කරද්දී. දැන් ඔබ ඔබේ ජීවිතේ කොහෙද ඉන්නේ? ඔබේ ජීවිතේ කොහෙටද යන්නේ කියලා ඔබට මෙන්න මෙහෙම මැනගන්න පුළුවන්. ඔබේ ફોકસ එක තියෙන්නේ කොහෙටද? අන්න ඒ දිහාවට තමයි ඔබේ එනර්ජි එක, ඔබේ ශක්තිය ගලාගෙන යන්නේ. ඉතින් ફોકસ හදාගන්න. තව දෙයක් ඔළුවේ තියාගන්න. ඔබ පහු කරගෙන ආපු ලෙවල් එකකට ඔබව ආයමත් ඇදලා ගන්න කිසිම කෙනෙකුට දෙයකට ඉඩ තියන්න එපා. ඔබ ආයමත් එතෙන්ට යන්නේ නැහැ. ඔබ යන්නේ ඉදිරියට. තව දෙයක්. ජීවිතේ ඔබට හැමදාමත් සෙකන්ඩ් chance එකක් දෙනවා. ඒකට කියන්නේ tomorrow කියලා. ඔබට අද වැඩ කරන්න බැරි වුණා නම් හෙට උදේම පටන් ගන්න. ඒකට කමක් නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම පටන් ගන්න. ඉවන් සැන්ඩර්ස් කියන කතුවරයා යාගේ The Better Man Project කියන ජර්නල් එකේ ලියනවා. ඕන නම් අවසාන වතාවට ආපහු හැරිලා අතීතය දිහා බලන්න. හැබැයි ආයේ කවදාවත් පිටිපස්ස බල බල ඉන්න එපා. ඒ නරක අත්දැකීම් හැමදේම අතීතයට බාර දෙන්න. මොකද අනාගතයේදී ලැබෙන්න යන දේ මීට වඩා සෑහෙන ආකර්ෂණීයයි සහ වටිනවා. ඉතින් අන්තිම වතාවට ආපහු හැරිලා බලන්න. ඊට පස්සේ ඔබට අවශ්‍ය අනාගතය වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. Good luck.